චක්කවාලි සුුවත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තුෝසග මොක්කදං ධම්මස් සවන කාලෝ අයංභදන්ත දම්ම සවන කාලෝ අයං භදන්තා දම්ම සවනකාලෝ අයංභදන්ත නමුතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුත්දස්ස. සවිතක්කං සවිචාරං විවේකජං පේතිසුකං පටමජ්ජානං උපසම්පජ්ජ විහරතිතිී. සත් ධර්ම ශ්‍රවනා බිලාශී ගුණ බර වාසනාවන්ත පින්වත්න ධර්මදේශනාවට මාතෘකා කළ ගාතාව පිගතුල් අහලත් ඇැති සවිතක්කං සවිචාරං විවේකජං පේතෙසුකං පටමජානන් උපසම්පද්ජ විහරැති. භාග්‍යවත් බුදුරජාණන් වහන්ේනමක් මනුෂ්‍ය ලෝකී මු්‍යයක් වෙලා උපත්වය ලබලා ඒ මනුෂ්‍යත්වී එක් මෝපු ධර්මතා තේරුම්ගන්න යන ගමනය දේශනා කරපු උත්තර මුෂ්‍ය ුණධර්මයක් නැත්තම් මනුෂ්‍යත්වී ඉක්මෝපු තැන්. මනුෂ්‍යට වඩා උතුම්භාාවට පත්වෙච්ච තැක් විදිහට තමයි ප්‍රථමත් ධ්‍යාන ලාබී ඇත ප්‍රථමත් ්‍යානියක කියන අවස්ථාවට සමවැදුු යෝගාවචරයව හඳුන්ුන්නේ. පිග තුළම ප්‍රතමත් ්‍යානීක කියක ගැන අහල්ලත් ඇැති. හැබැයි වක නිකම් පොතකට සීමවෙච්ච කතාවකට සීමාවච්ච, සාහිත්‍යකට සීමාවච්ච එකක් නෙමයි. යම් යෝගාවචරය උත්සාහ කළු. යම් භාවනායෝග උත්සාහ කළොත් යම් මනු්‍යයක්ත්වය උපාසක කුපාසිකාවක් භික්ෂුවක් භික්ෂණිය උත්සාහ කළොත්. ඔවුන්ට ළඟාවිය හැකිේ සවදායික සහ බුදුරජාණන් වහන්සේලා විසින් පවාගෙන පරිහරණය කළ උත්තරීතර තත්ත්යක් මීම ප්‍රථමත් දෙහානය කර කියන්නේ නමුත් අද අප පින්වතුල්ලට භාවනා කරන්න තියනෙන වෙලාවාඩුයි බණටිකක් අහන්න තියන වෙලාවාඩුී ඉනේද දෙහානයක් පරිහරණය කරනවා කියන්නේ නික හීනයක් වගේ. හිවත් ඔයි පිුතුලට ොයි පංගුතුරට හීනෙෙන් පියාබනව පේනෙනවා හීනෙෙන් සුයි පැදනවා පේනවා හීනෙ අරව වෙනවා මේව වෙනවා හීනෙන් ද්‍යාන ලබනව දැක තියෙනනවා. ඉගන ඒක හීනකින්වත් පෙන්න්න නැතිව හැබැයි බොහෝ දෙනෙක් පිණිස කරුණාවෙන් මෙන්න මේ ධර්පනනා මට්ටමකට හිතගෙනන්න පොළුවන් නම්. ඒ අවස්ථාව සිතේ තියන සභාවයක් එක්ක පෙන්වත්තිී ලබන්න පුළුවන් මානසික සුවය අනිත්තක තමයි ද දානයක් කෙලක කියන්නේ බදුරජාණන් වහන්සේලා වි වැනි පසේ බුදුරජාණන් වහන්සේලා වැනි මහරහත් උතුමන් වහන්සේලා වැනි උතුමන් වහන්සේලා. තමන්ගේ නිර්වාණයට කැනම දුකේ සමතික්‍රමණයට දුකේ කෙලවර කිරීම පිණිස ඒ දෙහානයට ාගීවවෙලා නත්තන් ්‍යානි පරිභෝග කර පුතුමන් වහසේලා බවට පත්ච්චි තුන් වහසේලා. එතකොට අපිත්ගෞරහරි කෙනෙක් ්‍යානයක් වඩනවා කියල කියන්නේ කාම සැපයෙන් අයින් වෙලා නේද. එහැ කරනනාසිය දිවශරයේරිය මනස පිනවීම කියනින් අයින් වෙනවා. කාමච්චන්ද ව්‍යාපාද තීනමිද්ද ආදී දේව ලුදච්ච, කුක්කුච්ච චකිච්චා. කියන පංච නීවරණ ධර්මයන් යටපත් කරලා දාලා. ඒ පංච නිීවරණයන් අබිබහෝල ලබන්න පුළුවන් මානසිකසුවයක් තමයි ධානයක් කියලකේ. මේක හීනයක් නෙමි. එක පළවිනිරව තේරම් ගන්න මේ එක කරන්න බැරිදෙකුත් නෙමි. මේක හීනයකුත් නෙමි. කෙනෙක් මේකට නිවැරදිව උත්සා කළ. එක භාවනතියන ආනාපන් සතිීම් භාවනාව පදවන්න පුළුවන්. ්‍යාන ල මෛත්‍රී ධ්‍යනු පදවන්න පුළුවන් අපි මරණ සතිිය වගේ එකක්ගත්ොත් මරණ සතතින් උපචාර සමාධි ප්‍රා් වවා කියල විතරයි සඳහන්වෙන්න ඇත්ත මේක සෝක ජනක භාවනාවක් නිසා මරණ පිළබඳු ශෝකය පදෙන නිසා ප්‍රීතියත් එක් මුසුවච්චරපනනාමටමට අර්පනාප්‍රා්වීමම කෙනෙක සිද්ධ වෙන්නේන ති මෙන්න මේ වගේ කෙනෙක් මන්ට දිහාන මට්ටමකට ළඟාවෙන්න පුළුවන් නම් ඉ ළඟාවී හැකි භාවන රාශීකු ධර්මි සඳහන් වෙනවා. ඔයි පින්ගතුළ හල ඇති කසිීන භාවනා කියල භාවනා කොට්ටසයක් තිෙන දසකසිනය අල තියෙනවාද පටවි කසිනය ආපෝකසිනය තේජෝකසිනය වායෝකසිනය නීල පීත ලෝහිත ඕදාත ආලෝක ආකාස ඔය තමයි කසින දාහය ඕනවද පටවි ආපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිත ඕදාත ආලෝක කසින මේ ආකාස. ආකාස. මෙන්න මේ දායෙන් එක හරියට පරිභවෝක කොත් ේදික අමාරුත් නෑ හරිද ඔයි පිංහ තුල කැමති නම් මං මේ කියන භාවට උත්සාහ කරන්න ඔයි පෙන්ංව තුලටත් මේ මට්ට එන්න පුළුවන් ම මේ කියන දේවල් හදාගත්. අපි ගමුකු මෙතනින් එක කසිනයක් අපි ලෝහිත කසිනය ගම් හෝ පීත කසිනය. පීතයි කියලා කියන්නේ කොයි පාටට කහපාටට. ලෝහිතයි කියන්නේ රතුපාටට. පිවෙ කහපාට වගේ, දැ මේක මෙහෙමයි එකක් ෙනනාට කේකේව තමයි හරිියන් පටවී හරිියෙනයිඉන්නවා පූ හරිියෙනයින්නවා තේජෝ හරියෙන් ඉන්නවා. මං මේ එක කසිනයකින් විතරක් අරපනා ප්‍රාප්ත වෙන හැට කියලා දෙන්නම්. එතකොට අනික් කසින පිළිබඳවත් ඒ වගේම තමයි. පුංචි පුංචි වෙනස්කම් තියෙනවා. අන්නේ පුංචි පුංචි වෙනස්කම් හරහා අරපනනා පා්ත වෙන්න පුළුවන්. හැබැයි එකක් හරි ිහරිට ගෙන ගමුක මේේවා හං හිටියත් සන පයි තේරුනාද. ඇයි. ද සසේබුදු රහතන් වහසේ පරිහරණය කරපු ර්පනා ලාබී දෙහන ලාබි උතුමන් වහන්සේලා පරිහරණය කරපු අරපනා මට්ටම් අහන්ඩ ලැබීමත් සතුටක් අහන්න ලැබීමත් භාග්‍යයක්, අහන්න ලැබීමත් ආස්්චාර්ය පරිහරණය කරන්න ලැබීම ගැන කවරකතා අදන. එන අපි බලමුූ මෙි පීතකසිනය කියනක කහොමද වර්ධනය කරගන්න කිය පිගත්න්නේ. මෙ පිතකසිනී උපදීනවත් තැන්තුනක. එකක් පුප්පස්මින්. අනිත්තක වත්තස්මින් අනිත්තක වර්ණ ධාතුය. ඔය කහපාට මල් තියෙන්නේ දකල තියෙනවල්. කහපාට මල්වල වගේ දෙ මල් දැක්කහම කෙනෙක්ට සංසාරිකු පුරුදුකරපු කෙනෙක් ඉන්නව නම්. ඕකට කියනෙක් ක්‍රතාධිකාරරි අකෘතාධිකාරී කියලා සංසාරි මහන වෙලා සංසාර් ප්‍රෝජාභූමියයටට පත් වෙලා සංසාරරි පීතකසිනිය කියනෙක වඩ තියෙනව නම්. අයි අතුුවෙන් වෙපා රොට්ට වෙන්න දෙයක් නෑ ඇදුම්මක කහපට ොයි තියන ෝල බොල ඇඳුම් තියෙ දැකල තියෙනවද. අ ඒවාගේ එකක් දැකලා හරි වත්තස්මි නිමිත්ත කියනෙකු පපදන්න පුළුවන්. එහම නැත්තම් ඔයයි කපට මලක් දකිදදි සංසාරික පුද්ධ නිසා එකට තමයි කියැන කෘතා අධිකාරී කළ කැනෙීම සංසාර ජීවිතය පුරුදු කරලා තියෙන නිසා සසර හුරුවක් තියෙන නිසා මලක් දැක්කත් මේ කසින නිමිත්උපදින්න පුළුව. හැබැයි යි පින්ට ති මෙච්චර කල් කකාපට මල් දක්කා කකාපට ඇැුම් දක් හහි මමුතු නිමිත්ත කිපතුනි නෑන ගෙන ඉපි තුල බොෝ විට බලන්න මේ සංසාරයවත් මේ අපි වඩල නැති හැට ොෝ විට කෘතාධිකාරී නෙමේ අකෘතාධිකාරිී ඒක කියන්න මේ සසර ජීවිතය හුරු මදි. දැවයි පං තුල මොකදරන්නවන්න අපපුූ අපිට සසරි හුරුව නෑනට අතාරරින්න ඕනේ අතාරින් හොදනෑ. අපි කසින නිමිත්ත හදාගන්න ඕනි වණ දහතුයාවා දැන් අර පුප්පස්මින් වත් පස් පිින් කියන කනැහැ අපි කසින නිමිත්ත බාහිරින් හදාගන්න ඕනේ කොමද හදාගන්නේ ය ඔයිපගතුලට වර්තමාන කාලේ නං පොළුවන් ද කළුපාට කොලයක කහපාට රවමක් ඇඳලා ම්පූර්ණන පින්ට ු් එක ගන්න පුළුවන් පුළුවන්ද බැරිද පුළුවන් යි කමිේන්හකට ගිහාම පින්ටරයක් තින ෙදරකට ගිහාාම සම්පූර්ණ කළුපාට කොලයක කහපාට රවමක් ඇඳලා හොඳ ලස්සන්න කෙනෙ අදකුද නැති රවමක් ඇදලා හරියට පිළිවෙලකට ඒක පිින්ට් කරලා ගන්න පුළුවන් හැබ මේක ගත්්දී මතක තියාගන්න කහපාට අර අපි කැන ිකං හොඳම ප්‍රින්ටරයකින් ගන්න කිරෙහිතන්නකු කොලටියක අඩු කර ගත්තුත්. ඒකේ තියන වර්ණවත් භාව අඩුවෙන විියට ගත්තොත් හෝ වෙනත් රතුපාට පැල්ලන් නිල්පාට පැල්ලන් වගේ මේ ඒකාපාට බෝලය උුට වෙනත් වෙනත් දේවල් තිබ්බුත් අන්න එතකොට පින්ගඳ මේක කසින නිමිත්ව හොඳ එකක් බවට පත්වෙන්නේ පරිකර්මණිමිත්ත. එතකොට කසිනය ප්‍රාප්ත වෙන්නන කසිනය සමුරද වෙන්නන කසිනය වර්ධනය වෙන්නෙනෑ එනිසා හොඳ ලස්සට මේ පොඩි පින්ටවු් එක ගන්න පුළුව. ධර්මයන් සඳහන් කරන්නේ ඕකාරයටට බෙරහැක් වගේ වෙන්නඩෝනි කිය බෙරැහැකල තියවන්. බෙරහැකයන් අර බෙරේ මැදෙ තියෙන කළුපාට පුංචි රව්ම අන්න ඒවාගේ බෙරැහැක් වගේ පේන තමටි මේක තියන නීටඩ ටික් ලොකුණනාට ප්‍රශ්නයකුත් නෑ හැබයි ලොකුවෙන්න ලොකු වෙන්න මේක මේ අපේ ඇහැට විහෙස කර වැඩි නිසා නිමිත්ත ග්‍රහණයන වෙන්න පුුවන් මේක ගෙදර උත්සා කරලාවලන්න එක උත්සාකරීමත් සනිි පත්ග මාලක අර භාවකුත් නෙ. ත්සාකලුත් ප්‍රාප්වන සමුුද වෙන් අරපනා ප්‍රාප්ත වෙන්න පුළුවන් භාවනාව. ඔන්නදැ පරිින්ට අවුට් එකක් අරගෙන බෙරැහැ වගේ සාමාන්‍යෙන් දාලා මොකද කරන්න ඕඩි මේක අරගෙන එඩෝනිි පින්වත් පන්සලක භාවනා කරන කෙනෙක් නම් කට්ටි ඉන්න තැනක නෙමි. තෙර නිතර නිතර සාමනේරයෝ යන නිර නිතරට්ිය ගැසන්න තැක නමේ ආරන්ෙ කෙවට අරන් ගන්න කිය යිති. කෙලවරකට කවුරුත් නැති තැනකට අරංගිහිල්ලා මෙන්න මේ දැන් අපි හදාගත්ත කො කැල්ලනෙ මේ කොළ කෑල්ල හරියට මැසිස්සරහි තියාගන්න කියනවා දෙරියනක් ඇති. රියනක් කියලා කියන්නේ වියත් දෙකක් සාමා සාමානින් විය දෙක්න්නකො එකකට වියත් දෙකයි කියන වියත් හතරයින අතේ මේ මහපටැගිල්ල කෙලවරේ නම් වැැලමට දක්වා තියනු දුරට සාමානෙන් රියනක් කියලා කියනක වෙනස් වවෙන්න පුලුව නමුත් ඒ ප්‍රමාණී ඇ ියන් දෙක් රින් තියා ගන්න ඕන. රියන්කට ඇතින් තිබත් තමාරුයි රියන් දෙකට ලගින් තියාගත්තත් තමාරු මේ නිමිතු පදවාගන්න මාරු. රියන් දෙකක් තින් ඇස්මට්ටමට වඩා පහලිනුත් නෙමෙයි. ඇස්මට්ටටඩ ඉහලෙනුත් නෙමේ. පැදිලි ඇස්මට්ටම මේ තියගන්න ඕනැත්තම් පහලින් තියාගත්තු බෙල්ලරි දෙවා. ධනිස්ත්‍ර දෙන්න ගන්න. උඩිින් තියාගත්ත බෙල්ලරරි දෙන්න ගන්න ඇක පත කොන්දාමාරු වන්න ගන්න. ඇස්මට්ටමෙන් දෙරියනක් ෑතින් මෙන්න මේ සටහන තියයාගට ඕ. යාග වරවෙලා මේ භාාව කදදිිගත්ති පුංචි පුංචි දේවල්ටික් අතාතරන්නත් තියෙනවා. කැනෙමි ගේීගෙදර කඩයක්ක් මැදේ බසෝල්ඩ එකක් මැද මේවරන්න බෑ මේක තින පිබෝධ්ික් දුරගන්න විේෂම භික්ෂට කියලා තියෙනවාම මේ අටලොස් නුසුදුසු හාර පන්සල් දහටක් හොඳරය කියලා කියලා තියනවා මේ භාවනාව කරන්න මොනව මහා විහාර. මහාවිහාර කියලා කියෙන මම්ම මේ දහටම කියන්නන්නේ නැහ කේපයක් කියන්න නමු ඔබට මේ හොයයාගන්න පුළම එක තින විශුද්ධි මාර්ග. කසින නිර්දේශෙ අටලුස් නොුස දුසු විහාර කියන පරිච්චේද යටත. මහාවිහාර කියල කියන්න පින්වත් දැන් ඔ නිතර භික්ෂන් වහන්සලා එකතුෙන ලොකු ලොකු විහාර අපිේතමුකු ජයිස්්‍රීමමා බෝධීගාවට යනුව දැ එතන තිබ ස්සර ලොවමහපය කියල හෙකුත්. ඒවගේ මහා විහාරිදි භික්ෂන් වහන්සේලා වැඩි වන්දනා කරන්න වෙනවා දාන පිළිගන්නන්න වෙනවා කප්ියන් කිරෙම් කරන්න වෙනවා මේ කාලට, මේගේ වැඩ වැඩි වෙනකුට භාවනාව වඩන්න අමාරු. එනිසා මේ භාවනාව කරකිෙනට කියනවා මේවාගේ භික්ෂන් වහන්සේලා නිතර නිත ර එකක්ව විහාරතාර. ඊළඟට නව විහාර එකන අලූතිෙන් හදන පන්සල් ඇයි හැම තිස්සේම යකඩවලට තලන වැහෙනවා. නද අ වාසුන් හලා හටමහිට යනවා සිමින්තිගේනවා බයි්‍යෙනවා ටැක්ටර් වෙනවාර වයනවා මේ වෙනවා සද්ධි නිසා කසිනය වැඩන්න අමරු. එනිසා අලූත්ම වැඩ කරන පසලත් මේක යොදාගන්න පායෙන. පරන ජරාවාස වෙච්චේවා ඒත් එපාකින ඒවාගේ හරි දෝනනි කටුහොල් වැඩි හිට ගම හ කඩගෙන වෙතෙන හිටපුකම උලු බැලලා ෙනවා ටපු ගමන් තෙෙනවා මේ වගේ මේ පරණ දිරච්ච විහාරවලත් නක කරන්න පාකකිනවා තරෙනවා දබට ම කියන ඊළංගට තව කියලා තියනවා මේ ජනයා ප්‍රාර්ථනා කර තැන් උදාහරනයකතර සිතුල් පවවා ගන්න සි පව කියන එකට මිනිස්සු ත්‍රිප්පයන වනනෙ ග ඒ ජනපාර්ථනය විහාර. න්නේ ජනප්‍රාර්ථනීය තැන්වලත් එක කරන්න එපාකිනව ඇයි ලොයි ්‍රිපයන මනිස්සුමි කිසි සංවරයක් ගැන කෑ ගහනඔහෝ කියනවා සංදු කියනවා කවි කියනවා පොටෝ ගහන්ඩ ඇවිල්ලා නෑවු ගානවනේද එක එක දේවල් තියනවා අන්නේ නනිසා ඒක පිංචිංච බ්ද වලින් කරදර වෙන්න පුළුවන් නිසා නපාර්ථනය විහාරත්ට ගන්න පාකිවා. මහ පාරයිනි තියෙන විහාරවලත් එපාකිවවා ඇයි එකක් වහන සද්දරවා මේ වයිනවා. අනිත් එක මහාරයින්න වි්‍යරයක්වයකට භික්‍ෂන් වහන්සලා නිතර නිතරෙන උහන්සට ආගන්තුකවත් කරන්න ඕනි කුටි පනවන්න ඕනි සෙනසුන් පනවන්න ඕනි ගිලන් පසාහදල දන්නඩ ඕනි දානය හොයොහොයා දෙෙන්ටෝනි ඒ වගේ මේ වැඩ වැඩිදැන්තම අතාරිරික ඔට තරෙනවාද. එතකොට මේ අපි තමුකු රමුටන් තියෙන විහාරයක් තියෙන පල යෙන විහාරයක් මොකද වෙන්නේ. ත්‍රමුඩන් කාලට මොකද වෙන්නේ. ස් වෙල්ල ොල්ොරට ල්ලා රමටන් කඩාග න අඹතියකොටනේ පලතියන විහාරලත් එපාකිව ගස්සේම තියනවන්න තැබිලීම තියෙනවන ගොඩක් ෙන් ිනිස්සු නික කඩගන්න දහස එන නිින පොල් තින පසල්ලට නිසු ල පොල දග න්නනවා අන්න ඒවාගේ තැනුත් එපාකි්වා. ඉළඟට මේ පලතියන විහාර එකනව ගොට්ු කොල මුකුණු වෙන්න නිවිත්ති. ඒවගේම වැෙන විහාර ඇයි එපාකිවේ මිනිස්සු කඩන්නෙනකොට කරදරයි. කොහොමද මේකැනේ හරිපුදුමයින මේ ඔක්කම තරිජිකිවා. ලන්ට පැන්ෙම න හරද ප ස්සර ැවුනත් හරක් කලාට තර ෆිල්ට සම යිකරනකට ගොඩක්ලවට ගම පසලතමයි තොරගන්න ඇයි පොද තැන අපිගත ලගෙ ඇම අන්ුාධර පැත්හෙම වෙලලා ඒ වතුර ෆිල්ට සහෙම තියෙනකොට ඒතනත් අමාරුවමේ භාවනාව කරන්න. ඇයි මනිස්ු නිතර නිතර වතුර ගෙනයන්නනවා වතුර එක පිරනකක් අත්්‍යාගෙනක යෝකය ඉන්නවා ඊළට විසාා මනිසු ඉන්නතැ විසභාග භික්ෂ වහසලා ඉන්න ඒ කියන්නේ. ඔයි පිග තුල හිතන්න භික්ෂුන් හන්සේලා පිරිසක්කිඉන්නවා නික ඒ මත තියන හම රම රත්වෙන්ට පුළුව මේම කරම රහත්වට පුළුවන් මේ හොඳන මේක හොඳ මේ කැපයි මේකපයි කියන. විධ මතය භික්ෂන්හසලා ඉන්න තැන් අන්න එකත් හොඳනෑ කිය කියන. එතකොට මොද වඩ මේ භික්ෂුවට නිතර නිතර අ ධර්ම කතාවල හිරවෙඩවෙනවනේන්න එකයි. මෙන්න මේ වගේ දේවල් අතහැරලා දාලා. වත් කිවොත් කියන්න දේවල් තියෙනවා. කල්්‍යානු මිත්‍රයා නැති තැන ඒතමයි ඒක හ මමාහාදෝෂයක් මයි කියනවා ඒක මහාදෝෂයක් ආචාරයන් හෝ ආචාර්ය සමයන් කෙ ආචාරයන් වහන්සට සම කෙනෙක්. උපාද්‍යාන් වහන්සේ හ උපාද්‍යයන් වහන්සේට සම කෙනෙ තමන්ට කර්මස්ථානය ලබාදුන්න කර්මස්ථාන ආචාරයවරය නැත්තම්. ඒක ගුරුුවරකම් පෙන්න්න පුළුවන් ආචාරයන් වහන්සේනමක් නැත්තම් ඒතන භෞනාව කරන්න පා කියෙන හේද මහාදෝෂයක් මයි එහෙමයි කියලති ඒ එක මහාදෝෂයක්. ඉතින් මේ වගේ අතාරින් දෝනි පන්සල් දහටක් පිළිබඳව හිපත් කරලා තියෙනු රාජ්‍ය සීමාාව තියනේවා ප්‍රත්‍යන්ත දේශවල් වල තියනේවා වගේ භාව කරන්න බ බද්ධය තුන් වහන්සේලා නෑ රාජ්‍ය ස මාවකති බොත් රජවර රන්ඩුව න රජවරන්ගේ කන හෙල අපේ පැත්ති හමුදරුව නක නි අපි න දට න නතරාකනම අපේ පැත්ති හමුදරෝකනෙ අපිට න ද කියන මේගේ පලිබෝධ සහිත අතරන්නවා ඇතකට ඔයි පි තුලගේ ගෙදර කියන්නේ පලිබෝධ සහිත තැනක්ද පිබෝධ රහිතන පලි බෝහත ගොඩක්නේ. බෝධයක්මයි මක ෙදරද ෝවා මොවදන නෑහ පාදර තුනට නැගෙට්ත් හතරට නැකෙටත් ගෙදර කට්ටියේකි විසුම් යනවා හි නෙකි ඕනවානේද. ෆෝගන්ගේ ෆෝන් එලාම් රිංක්සි යන්න පටන්ගන්න පුළුවන් නිසා ගෙදර මහාහ පලිබෝධයක් තියෙන තැන. එනිසයි මෙවා ගෙදර කරලා සුරද භාවිට පත්තිෙන්නේනෑ අනිවාරය මකක් කරන්නවානෙද. එක්කු අරඥ ගතවා? රක් ූලගතුව නැ ු ාරගතුවා ෙදරත් පුළුව ඔය කවරුත් පොඩිය යි සදරන්න නැත්තක් නිතර නිතර ාන්නේ නැත්තන් ේඩියෝ සදහෙන්නේ නැතම් පන්දර නකෙල්ල පන්දර වෙලාලක වගේ බනක් භාවනාවක් කරගන්නත් ඔොබට අවථාව තියෙනවා. ති මෙන්න මේ වගේ මහා පලිබෝධ අතහැරලා. තේරුණානේ. කුඩා පලිබෝධත් අතහරන්න නේ ඒ කියන්නේ නානැතුව ගිහිල්ල එෙම භාවනා කරන්න බේ. නිය පොතු ටික කපලා ? දැන් කියල තින කසින මණ්ඩලේ හදාගත්දි දාඩිය දානවනි කසින මණ්ඩලේ හදල එතනමිඳම් භාවනා කරන්න එපා කියලා. කසින මණ්ඩලය හදලා අතුපතු ගාලා දෝවනය කරලා පැන් පහසු වෙලා ඇවිල්ල භාන කරන්න කියලා මයිතය ගැන පිෙ මන් ඉන්නටිටාවත් මේකද අතුපතු ගාන්න ඕනිෙ ැද ඕනි හොඳ ඇඳුක් ඇඳල හඳුකර දෙක පත්තු කරලා. ඒගේ ොඩා පිබෝධත් සිඳල ඉරිචතැන් ඇඳුම්නම් ඇදන්ගින් ඒවා මහාගෙන සිවර ඉරල්ල එක ම ගන්න කියලා තියෙනවා සිවර සෝදනක සෝද ගන්න කියලා ති. එහම ැතිේයටම මාධය සමරද ප්‍රප් වෙන්නින. ති මෙන්න කකඩ පි බෝධි අතහැරල ලා බුදු පහන පත්තු කරලා ලස්සන්ට පහන පත්තු කරලා හිල කසින වඩි ගාව දැන් ඉන්න. පැහදිල ඔන්ටම් පැදිලිද පැදිලනේ දැන් කසින ම්ඩලිය තියන දෙරියනක් කරයට මෑතින් ඇ ඇහට සමව. මෙන්න වර්ණ මේක දි අපිට තියණෙ බලං ඉන්න මක් කරන්න මේක දිහා බලං ඉද්දී ද බලං ඉන්න කලින් ඉදගත් ගම ඔපි තුර කල්පනා කරන්න න සම්ම සම්බුද්ධෝවත බගවා අවිපරීත ධම්ම දේශනත්තා භාග්‍යවත් බුදුරජාණන් වහන්ේ නම් සම්මා සම්බුද්ධයි කෙසිදාක වෙනස්වෙන්නේ නැති ධර්මතාාවයක් දේශනා කළේය ස්ොක්කාතු දම්මමු. ග්‍යවත් බුදුජාණන්හන්සේ ධර්මය නංස්වක්කාතයි නෛරයානිෙක වූ සද්ධර්ම පරියායක් දේශනා කර ඇත්තේය භාග්‍යවත් බුදුරජාණන් වහසේගේ සංගරත්්‍යයන සපි පන් ෝ සංගූ සංග්‍යානං සොපටි පන්නයි මොකද මේකේ ප්‍රතිපත්ති මනාව ගමන් කරපු නිසා ගමන් කරන නිසා. කිය බුදු දම් සග ආද උතුන් වහන්සේලා කෙරෙහි පැහැදිලා තවත් කල්පනාවක් ඇතිකර ගණ්ඩෝනි මේ දුකින් මිදමී මාර්ගයේ. ුදු පසේ බදුමහරහතන් වහන්සේලා යම් දුකින් විිදු නද. එ දුකින් මිදමේ මාර්ගයම සමාධයාදී භාවනාවන් කිෙරීම මයි. මම් මේ කරන්නේ යන්නේ කාමයින් වෙන් වෙලා ව්‍යාපාදයෙන් වෙන් වෙලා සමුෘධ ප්‍රාප්ත කරගන්න යන කසීනේ මගේ. ඒ කාන්තෙන් දුකේ කෙලවරවීම පිණිසවති නවා. එහෙම දෙන ඒ නිසාසිං අනි මේක ගැන මහා ප්‍රේතියක් කොපද වවාගෙන බුදු පසේබුදු දුතුමන් වහන්සෙල්ලා විඳිපු මේ පවිවයකි සැපයට මමත් භාගීවෙමි, මමත් මේක පරිභෝජනය කරන. මමත් මේ පරිභහෝග කරන කෙනෙක් බවට පාසකෙක් පාසිකාවක් බවට පත්තමය කියලා හිතට හොදට දිරිදීලා කසිනේ ගාාවන් ඉඳගන්ට ඕනි. බැහැදිරී දොතන්ට වෙනකම් බැහැදිදී. ඊළඟට කසිනේ දයා මෙම කරල බලං ඉද්දී. දෙ ඔන්න අපි කසිනය දයා බල ඉදදි අපිට පුළුවන් ටික්ලා යනකොට ඇස් දෙක වහගන්න. වහතර පස මොකක් වෙනද. බලංහිටපු කසිනය මනසට පේන්න ගන්නවාද නැද්ද. දැන් ඇහැට බලං ඉන්න එක නෙමි මමක ඇහැට බලං ඉඳලා බලංඉඳලා ඒ සංඥාව උදවාගෙන ද මේ හැට බලං ඉන්න කසිනයට කියෙන පරිකර්ම නිමිත්ත කිය මොකක් කියද පරිකර්ම නිමිත්ත කියෙන අර ඇඳපු චිත්‍රයට තම යෝකන්න. පරිකර්ම නිමිත්ත නෙමි. අපි මනසිං ඇස් දෙක වහගත්තට පස්සේ අපිට උපදිනවා දැන් අපි අර කොළේත අපිට පේන්නේ කොලේ තිබ්බ කාපාට රව්ම දැ පේත කසිනයක් නමි වඩන්නේ ගාපාට රව්ම මනසට පේනෙක් ද වෙන්නේ. ඔයි පංගතල විශවාස කරන්න මේක ටික් වෙලා බලංගඉඳල මෙහමකර ලෙස්ෙක පාගත්තට පස්සේ අර පරිකරම නිමිත්ත වෙනුවට මනසින් අපිට අර නිමිත් ආපහු සරයක් ඇඳල දෙනවා ඒකට කියන උග්ගා නිමිත්ත කියල මක් කියලද උදගා නිමිත්ත. අරක පරිකරම නිමත් උග්ා නිමිත්ත කඇනමකක්ද මනසිංහ උපදවාගන්න නිමිත්ත. ප මේක කෙනෙක්ට පාටම තදට පේනන්නත් පුළුව. එක්ින් දියවී දියවී අන්නත් පුළුව.ඒ දියවෙවී අයනෝනම් මොකක්ද කරන්නඕන්. අයිතරයක් ඇස් දෙකාරින් දෝ. ඇරලා එකෙ දියවී යන්න පිගදි නිමිත්ත ගත්ත මදිී. අයිසරයක් නිමිත්තදී අහැතියක් ඉඳලා මේ නිමිත්ත බෝම ලස්සන්ට මනසිකාරය කරලා කරලා වරන්න නිිත්මැි පීතේ විතරයි ගන්න වර්ණය විතරයි. වර්ණය අරග රග නරග රග නරග ඇස්තක වාගතට පස්ේ යිත රයක් උග නිමිත් ප ෙන්න්නගන්න. එක හරියට මේ වගේ ඔයි පෙන්වුතුලට මන්දැන් කිව්ූත් ඇස් දෙෙකවාගෙන රුවන් වැඩි මහාසය කල්පනා කරන්න කියලා පේනවද නැද්ද. ඇන්නේ මනසින් නිමිත්තට කියවා ොක් කියලද. උග්ගා නිමිත්තක හොඳට කක්ලියෝයකට පේනවද නැත්තනිිකක් චයාාවගේ. නිකන් එකාට මැහවත් තෙපිින්ගදී ඔබට චයාවක් වෙ තරයි පේෙන් අන්නේ ඒකැන ඒ නිමිත්ත ප්‍රබලන. හැබේ ටි දවසක් මේ රුවන් වැඩි මාසයගෙන කල්පන කොත් ටික දසක් ඇදදි මොකක් පේවාද. දෙක වැැව්වත් හරියට මහ සැයිස් රන්න වගේ බලන්න බැරිද අපිට. අන්නේ වගේ ටිකක් කල් මේ පිත කසිනය වඩනකොට කාලෙයක් ඇදදි මගේ පින්වත්න්නේී ඇස් දෙක වැැව්වට පස්සේ උග්ගා නිමිත්ත ප්‍රබලවෙලා එකැන ඒක හොන්දට පිරිසිදුවට හරියටට කොළේ තිබ්බ වගේම මනසට පේන ගන්න අවස්ථාවක් කියනවා ඒක හරියට උග්ගහ නිමිත් ෙද අපිට සීට දහයක් විතර නම් පේ මං මේ කියන තැනදි මේකට කියැනෙ පටිබාග නිමිත්ත. බලවෙච්ච තනට කියන පටි ාග නිමිත්ත කියලා පටිබාග නිමිතරයනකොට සියට අනු පහක් විතරම පිසිදුවට මේ එකක යටට සිියක් නම පමණක්කට සියටට අනු නමයක් විතර වෙන්න පුළුවන් පැහදිලේ ම මේක නිමිති තුනක්කිවන්නේ පරිකරම නිමිත් උගගානිමිත් පටිාගෙන පරිකරම නිමිත්ත කියනමකක්ද අර අපි හදාගත්තු කසින මණ්ඩලේන එකට කියැන කසින මණ්ඩලය කියලා උග්ගා නිමිත්ත කිවමකක් ඇස් දෙක වහගත්තට පස්සේ අපේ මනසිං පතිච්ච නිමිත්ත පටිබාග නිමිත්ත කිවමකක් ඒ නිමිත්තේ ප්‍රබල අවස්ථාවට කියනවා එකන එතකට පින්ගන්නේ අපේ මනස මේක හරි සනීපය ඔබට තේරෙන ො මේ කියන එක මනසිම් මෙතට සමදිලගේන්න පුුවන්යි පිගහතුලොයි භාව රද හිටපු ගොම් පවනවාගේ දැල් තිෙනවද. ඕ මේ භාවනාව ප්‍රාථමික තැන් හැබැයි මං මේ කියන පටිබාග නිමිත්තට වගේ තොයි පිංගතුරට ලැබෙන සනීපය ජීවිත එක පරක්වත් විඳල නැතුව. උ්ගහා නිමිතට එන්නත් කලින් සමාරුන්ට මේ පාවිනවාගේ සනිීප දැනෙනවන ඔය පින්හ තුළ හිතන්න. පටිබාග නිිත්ත ාවම කොත්‍රර සනිීපය දැනවද කියලන මොද ත එත නමයි. මේ වෙලාව යෝගාවචරයක සිත පින්වත්න මේ පටිබාග නිමිත් පපදිච්ච ැට කියන තවනක්ත්ම උපචාර සමාධය. උපචාරය කියල කියන්නේ අර්පනාවට උපචාරයි. අර්පනාවට ළඟයි. දෙහානයට ලඟයි. දෙහාන ලබල නෑතාම ධ්‍යානයට ළඟවස්ථාවට කියන උපචාර සමාධයක පින්වත්නී. මෙන්න මේ උපචාර අවස්ථාව හරි පුදුම අවස්ථාවක් කෙනෙක් මේ උපචාර සමාදියට අවට පස් වේ එයාට තමග ඔලු ොලෝසුවක් තප් පරකට මෙචර වෙලා ඇ ඇහි තිබ ක් ක් ික් ගල හනවනනි ඒක හෙ නැතුව ඇන්න පුළුව. හැබැයි යි අරමුණු කර ඇහෙනවා. අරමුණ නොකරොත් භාවනාවේ අරමුණ හිත තියනවා මිසක වෙලාව ඇහ තා සද්දටවත් හි යන්නේ නෑ දියල්ලක්ගාව භාවන කරන යෝගාවචරෙක්ට ලා දියල ද ැ යන්න පු. එයි දුරෝකානේවා රෝමේවා යොක්කොම හැබයි මෙම ික් සරකව දැන හරට දැ ප්‍රමධ්‍යානය ද වනත් විශා බදයක්ක්කව ්‍යාන නැටින පුළුව. ශබ්දය කියන එක ප්‍රථමධ්‍යානයට ගෝචරණයක් වෙලා තියනවාරත්ථ ගාන ගෙලේ කරත් බ්දිය හිල තියනවා ප්‍රථමධ්‍යාන සම්බදිච එතකොට උපාර සද ක දරුක් දක ැව ැනක් ළුව නි ස පි තුළ බාාවකරද පොඩි නෙට්ක් ට එකකාග. ඒ නෙට ඇතුට ෙල් හුකරක් හම ගහග හෙම දර න්නවන දරෝ කනවන කියල භාව අතර න කරන්න ගල්ලත් ලෝක ජීවත් ව පයි ප ල න දරන්ට ලක අයි නැද් අයි නත්ත ප න අපට ල ාග ීවත්ව බැහ. ඔයි පොඩි නෙට්ට එකක් ගන්න. භාවනා නෙට් කියලෙකවත්තියනවා. භාවනා කොෂන්ස් කියලකව තියනවා. මේකක් අරග නට්ටක් දාග නැට ඇතුට ගිල්ල පැදුර ගහිල් හේර නෙට්ට ට ගත් යි මදරෝක කනවද. පොඩි කොක්කක් දාලා ගහක් මුූල ගෙදර තියෙන එල්ලගෙන සර්පය අරෙම එ ඇති තැන භාවනාසනයක් හදාගෙන භාවනාව කරන්න ගන්න. ගත්තට පස්සේ ඔන්නද පටිබාග නිමිත්තු පදිනු. මේ පටිබාග නමිත් පත් මම කිව්වගේීම හොඳ තැනකුත් මේ තැනකුත් අතර දෝලනය වෙවී තමයි තිෙන්. තාම භාවනා කෙරෙනවනමේ භාවනා කරනවා. මේක බලහත්කාරෙන් අරමුණු වෙනවා අරමුණු කරනවා හැබැයි. එක වෙලාවක්ක මෙන්න මේකැනේ එක දවසිං වනේ කක් නෙම. ඔය පින්ගොතුල සංසාරක ජීවිතය කොසල ධර්ම වඩලා තියෙනවන. ඔය පංවොතුලා මේ ජීවිතය ගුණධර්ම වඩලා තියනවන ගුණ සීලියයටත් වඩා මෙතැති වඩාවැදගත් ගුණේ සේලයත් වැදගත්. ඉතාම වැදක ගුණේ ඊටත් වඩාගතය. ඔය පෙන්ගොතුල ගින්ද්‍රීිය සංවරයි නන් චක්කුණනා සංවරෝසාද. ඇහැංවරකරගෙන ඉන්නවන. ටෙලි නාට අර මෙ බලබල කාලය ජීවිතය විනාශසරගන්න නැත්තම්. ද ප්‍ර ද නන් ල ය ප්‍රන ල දගන්න නැත්ත. නෙද. විවේකී වෙන්න වනම් ගුණන ධර්ම ද යන ල ිකට පට ක අද ජීවිත තියන වන අම ත්ත හොද සලක තියන වන ්‍ර්යක් නති වන්න ද පරි ද ට තියාග ද ප්‍ර් අඩුව ජීත් වය වන. බ ජීවිත හය ප ති න්දයක් හිට න. ගුණ ධර්ම පෙරල්ලනම්. ඉන්ද්‍රී දර්ම පෙරල්ල නම්. මේ වෙලා මගේ පි ත්න්නේී ඔබේ හිත හරි පුදුම තත්ත්යකට පත්වෙන. මොකදද මේ හිත ඉබේ වැඩ කරන්න ගන්න හොද රහගන්න මොකක්ද වෙන්න ගන්නේ ඉබේ වැඩ කරන්න ගන්න ඒක බෙන්න්න මේ වගේ හිතේ තියෙන ප චෛතසික ධර්මටික් විතක්ක විචාර අධිමොක්ක විරිය පීති චන්දාදී වශන්ෙන් විධ චෛතසික ධර්ම තියෙන චෛතසික දෙකක් ක්‍රියාත්මක වෙන්න පටන්ගන්න ඒ තමයි විතක්ක චෛතසිකයත් විචාර චයිතසක නැවත්ත නැවත්ත මෙන්න මේ පටිබාග නිමිත්තේ සිත පහිටවාගෙන සිටීම නිසා. යෝගා වචරයාට පිඟත්දී ඒ අරමුණේම හිත පිහිටන්න පටන්ගන්න එකන තේර දවම කියෙනෙ ඒ අරමුණේම හිත අරමුණු කරන්න පටන්ගන්නවා ඒ අරමුණම අරමුණු කරකර දෙන ස්භාවයක් එෙනවා එතකොට අපිට බලාත්කාරයක් නෑ අපේ හිතම අ ඇසුරු කරපපු එක ඇු කරපපු එක ඇු කරපු එක නැවත 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 නවත්ත සුරුකිරීම නිසා අර තාත්ම මරුණ ම අපි සමාරු කියනවා මේ අනේ දුක්වෙන්න එපා කියලලා අපිට දුක්කෙන්න්න එපාකෝට අපි ක්වනම අපි දු එවන්නේ අරි විතර්ක කියන චයිතසිකේ අරක විතර්ක කරකර දෙනවා. ඒ වගේ ඒ අකුසලයක්නේ. දුක්වෙන කියෙ අකුසලය මෙත නෙදී. කසිනේ අරමුණු කරකර දෙන අවස්ථාවට කියනවා විතරක චෛතසිකය කියලා. විතර්ක චෛතසිකෙන් අරමුණු කරකර දෙන කසිනේම හිත හැසිරෙන ස්භාවයක් තියෙනවා ඒකට කියනවා. විචාර චයිතසිකය කියල සවිතක්කං සවිචාරං. විවේකයත්ැ විතර්කයත් විචාරයත් නිසා ඔබට ඇතිවුණු අපින් ගන්න පුදදුම කායික මානිසික විවේකය. වෙන අරමුණනේ. කයදැනින් නඇතිවුණන වභාවයකටය කය ඒ වෙලාවට කයි දැනන්නේ. ඒ වෙලාවට වෙනනාරමුණු හිතේ පාල වෙන්නේනේ. සවිතක්කං සවිචාරක් මෙන්න මේ විතක්කයත් විචාරයත් කියන්න චෛතසික දෙක නිසා ඔබට ඇති වෙනවා ප්‍රීතියක්. ප්‍රීති නිසා ඔබට ඇතිව වෙනවා සුකයක්. විතක් විචාර පීති සුක කියන මේවත් එක්ම ඇතිවිෙන ඒකක්ගතාවේ නි ඒකග්‍රතා චෛතසකින් ඇති කරල දෙන සමාධී සභභාවය නිසා විතක්ක විචා පීති සුකේ ඒකක්ගතා සහිත ප්‍රථමත් දිහා අවස්ථාවට හිත පත්වෙනවා. දැම්මට කියන්නේ මේකට පත්වන්න පුළුවන්ද නැද්ද උත්හකළලුත්. පැදිලදවක. දෙහාන ලාබී වෙන්න පුළුවන්ද බැර උත්සා කළොත්. හැබැයි ලේසිෙන් මේ පොඩි කැපකිරීමක් කරන්න ඕනිද නැ්ද. කරන්න ඕනි තමන් කන කෑමෙකින් පවා පරිසිසවෙන්න ඕනිදන දෙකෙන උමනාවට වඩාකාලෝ කාලා බත්මත හැදුණු භාවනා කරන්න ඉගාම නිින්දයන වනේ.කට අපි පරිස්සංවෙඩ ඕනි මේක කරන්න පුළුව අංකක තමයි ඒක. ද මම් මේ කියපු එකක්වත් කරන්න බැරි පැට ලල්ලි සාහත තැන් තිබද. ිට ට් එක ගන්නන්නේගේේ නම් අරපනා ප්‍රා් වෙනකම්ම කිව්වන ඒ ැක පිගැි හෙමයි. රමස්ා චර සු කර ශේ උගානිමිත්ත පිබාගනිමිත් ෙදනාට පස ක්ල රමස්ථානාචරිවරගේ උපදෙ ගන්නන. ොකද මේ පටිබාගනිමිත් ෙදනාට පස්සේ අරපන ප්‍රාප්ත වවා කියෙ එක පට වෙන්නනේ යයි පටිබාගනිමිත් එපදදුනාට පස පගොද අපි සපපාය ආහාර. අසපපාය ආහාරඒ නොදට අපි කනදේවල් වලින් ද්ි උදාාරයක් කිය මුකෝ සමහරු හින්ින්වනි කිරිබත් කෑ හම නිදිමතයව කියල හෙමෙක් නෑ හරිද ඒ මේ සුද්ධ අපිට දීපු අනු කැද බියහම පනැතිවෙන වගෙන කැඳ බීල වගේ කිය අපි හමත් කියෙනවාන කැඳද බිය්හම පන ැතිවෙනවාද පන ැතිවෙනවාද පන ඇතිවෙන ඒ සමයි සුද්ද දීපුලනු. කැද බිහිලාගේ කිය කියෙ කැද බියවහම පනැති වෙන්න න කිබත් කෑවාහ නිදිමත වෙන්නෙ. වි්‍යාත්ම හේතුක් තියෙනවද කියන්න ම දන්න නෑ නමුොත් එෙන්ති කෙරිිත් එන කන්න බැරි වෙන්න පයි මනුෂෙක්ත නමුත් මම් මේ කියන් ඒවාගේ මොකක්කරරි අසප්පා හාරයක් තියෙනවන්න අපේතු කොච්චි තදීන් කාලා භාවනාවටිද ගත් මොකද වෙන්. ෆූ හෑස් ගා ඉන්න වෙනමි භාවනා කරන්න වෙන්නේ නෑ ඒ වගේ අසප්පා ආහාර අතාරන්නවන් මහරටේ අන්නසිකෑවාහම ඇලජික් වෙනවා. පලු දාන්න ගන්න. අන්න ඒ වගේ අසප්පාය ආහාර අතරලා. සපපයගැ සප්පා ආහාර ගණ්ඩුවන. ප්‍රත්්‍ය වෙන ආහාර ගණ්ඩුවන් අන්නේ වගේ ආරයක් ගන්න. එනට ගොදුරු ගම භික්ෂුවක් නම් සොලබෝ භික්ෂාලබෙන තැකකිින් ඕන. එකැන ටිකං ඇතරම පෝෂණයක් නැති අමාරු දුලබ භික්ෂා ලබන්ඩුවනනි පැයගානක් ප පති කිලෝමිට ානක් පඩින්්ඩෝනි ැක හිටියෝොත් මහන්සීන පිඩ පාති කිල්ලාහම්මොන භාව දන ටික් නිදා ගන්න තනවාමක සපෙන්න තනමික බනක් භාවනාවක් කරන්න බෑ. එඒනිසා මේ වස්කාලෙම වටි ික්ෂුන්හසේලාට ේන අපි ධානටික් දැනලා දෙන්න ඔබහන්සේලා ොක් කරන්නද ඔබහන්සේලා බනක් භාවනාවක් කරගෙන ඉන්න අන්න ලන්න කොච්චට භ්‍යා කකල මේ වස්කාලනේ. අන්න එනිසා මේ වගේ කාලවල් වල ගොදුරු ගම සප්පාය එකක් වෙන්න ඕන. ඒඟට සප්පාය කතා. අසපාය කතා දුර ලන්ඩෝනි. අසප්පාය කතා කියන්න පිද දෙතිස් තිරස්චීන කතා ඔය රාජ කතා දේශපාලන කතා. ක්‍රිකට් පිබඳව කතා ෆුඩබෝල් පිබඳව කතා ඔයගේ වැඩක් නැති කතාක්ට හොරුන් පිබඳව කතා ස්ත්‍රීන් පිළිබඳව කතා මේවා වැඩක් නෑ භාවනාවට දසකතාවලින් යුක්තවෙන්න ඕන සමාධිය පිළිබඳව අන්න වීරය පිළිබඳව ඒ වගේ පිබඳව කතා කරන්න ඕන ඒකත් උමනාවට වැඩියෙන් එපා දසකතා වුවත් ප්‍රමාණික් මෝය පා කියලකෙනෙ එක ප්‍රමාණයන් නිතරම කණ්ඩකාල්ලි ගැහිලා නිතර මුව කතා කරට ියයත් භාවනාව වඩන්න වෙලාව. ප්‍රමාණය දන ගණඩෝනනි එකට කියන නිස්ථානෝ චිත ප්‍රඥාව නිපකනත්තම් පාරිහාරී ප්‍රඥාව ඕ තිබ්බොත් දස කතාවලින් බේරෙන්න්න පුුවන්. ඊළඟට සපපාරියව අසායිරියව අපිතුමක කෙනෙගේ කකුලේ ඔපරේෂණ එකක් කරලා තියෙනවා යායට සක්මන් භාවනාව කරන්න බෑ සක්මන් භාවනාව කරනුකට තමන්ගේ කකුලේ අරකර ඔපරේෂණ එක රි දෙන්න ගන්න කල එතකොට ඒක සපාරියව්වද අසපයිරියවද අස පාරියව් අන්න ඒගේ අසපායිරිය වතාහරිරන්න ඕනි නින්ද අසපායිරියව්ක් වෙන්න පුුව ේතුව මප පයිරියවක් න ඉ පි තුල දැගන්නවො මකක්වෙන්න ද මරුට හේතුවෙච්චගම ින්දයනුවනේ අපි දනගන්නන්නේ හනම් ට මේක සප්ා රියව්වක් කිය ොඳද කැඩ ිටෙනනම හෙත්ව පායිවක්කි. කිය සප්පයිරියව්වකට එන්නෝන. මෙන්න මේව පින්ගත්න කර්මස්ථානාචාරිවය ගිම්ම තමයි ඔබට බේරගන්න ගලෝගන්න ව. ඒකයික්ව ආාරයන් වහන්ේ ැති තැන ඒ මහා දෝෂයක් කියල. සෞදගානිිති පටිාග නිි තිබදුුණනාට පස්සේ ර්පනා ප්‍රා්ව වෙනවිදිී කියලා දෙන්නවා. ඒ නිමිත්තම නැවත්ත නැවත මනස පිටවාගේ නිදීම තුලයි මේ විතක්ක විචාර පීති සුක එකක් ගතා සහිත ප්‍රමධ්‍යාන සිත පලින්. දදුති අධ්‍යානයටයන්න පුළුවන් තෘති අධ්‍යානයට යන්න පුළුවන් චත අධ්‍යානයට එන්න පුළුවන් පැහැදි දිද මම් මේ කියනන්නේ. හැබැයි දැන් ඔබට තේරුම්ගන්න මේක කරන්න පුළුවන්මද බැරිද. මං කියන නිසා කියැන ඔබට තේරුුවන්න දැද මේකරොත් තරයි කියන. එනම් ඔබට ධ්‍යානලාියෙක් වෙන්න පුළුවන්ද බැරිද උසරේ ත්‍රේතුක ප්‍රතින්ධයක් ලබලන? අනිවාරයෙන්ම පුළුවන් හැබැයි නිකං ගෙදරඳ ොයි අනවිදිහයට උපදීද කවධරිධානය කවදාවත් උපදින්නේන්නේ. එනිසා තමන් කන කෑම එක ගැන හොන්ඳරට ප්‍රත්ථයේක්සාාවන් කෑවුත් මං මේ ආරයගන්න බද්ධසාසනී පිළිවෙත් පුරන්න. ඒ නිසා බඩ පෙරෙනනකම් ගුරගාවට වන කම්ම කන්නේ නැතුව බතුර වීදුරුවකට දෙකට ඉඩතියාගෙනයි කණ්ඩෝන එකොට ත්මතෙන්නේන පැහදිලේද. ඉළඟට රූපහයනයක් බලධි පරිසං වන්න ඕනිද නැ්ද. දෙතෙස් කතාවලින් නිකන් අවශ්‍ය නන්ගේ දේවල් අනුන්ගේ කුුණු අනුන්ගේ පවල් ප්‍රසන ටි බාති්‍ය අර මෙම බලබල හිටියොත් ධයන වැඩේයිද. වැඩයි ඒ වැඩෙන්න එ එවයි අතතාරින් ඕනිෙද නැ්ද අතහරින්ට ඕන. එළඟට පාරය අනකොට විදධ විච්චූරණ දේවල් තියෙනවනන කඩවල්ල අර්යෙමෙ ඒ දියා බලබල මි අර රගෙන ගියොත් වැඩ හරි අයි. මනසතකට ව්‍යාූලයි එකනෙකව ික්‍ෂුනාන්සට පිඳ පාතියද්ද දිිම බලාගෙන යන්න කියනන්නේ ඔක්කකිද්ද චක්කූුවන්තර ගරරි ගමි සාමීති සික්කා කරණය ඇයි වට බැලවුවත් නිමිත් අගායෝතති අනුනිමිත්ක් ගායහෝද නිමිති අනුනිමිති ත්වත් ජ නුියජන ගත්තොත් ඒක භාවනාවට බාධාවක්. එනිසා යනට එනොට නානකොට කරනකොට වනත් පුංචි හෝ අකුසලයකට ගියත් පරිසවෙන් ඕ නි නැද. දැන් තේරෙනවාද ඇයි මේ හැසංවර කරගන්න කිව්වෙ කියලා. දැන් තේරනවාද මේ කට කැඩෙනකම් අනවශ්‍ය දේවල් කරන්න පාකිල කියන්නේ යහි කියලයි මේවට මේ වගේ උත්තරී මුස්්‍ය ගුණධර්මලට පත්වන්න බේ අරවගේ විච්චූරණ කරර හිට. ඒවගේ කෝලන් කර කර හිට. එක කෝලමක්මයි. එක විච්චූරමක්මයි. ඒවාගින් මිදිලම්. අවුදු අවරදු කියලක් කියනවා අද බලන්න කොච්චර අපරාධයක්ද කියන්නේ මිනිස්සු අපිට ආරන්නක ඉන්න අරවදධානවා රහදි්ඥ ධනවා නිකම් මේ සම්මුතිය ැ අවුද්ධ කියක් බුදු දහම නෑනෙ දවර කියනවා ක මනරාසිද මොරාසිට මාරුවෙනවා කියල පිනති ෙංගවා බුදුදහමන ැ මුළු ලංකාවක් මොයි දෘෂ්ටිවල නැද් හැපයි බලන් දෘෂ්ටිවලමයිනෙඉන්නේ ඔන්න වාගේ බොරු ඩරනේ අතහරල දාලා වුරුදු කාලට කිය හම්බේනි දවස්තුනාතරක නිවාඩුවක් අන්නේ නිවාඩු වටිනවා. ඒකෙන් අරජ ගතවා රක්කමූල ගතවා රක රක් ලක ල න උගානනිමිත්ත පටිභාගනිමිත් කොපදාගන්ට ප චාට සමාජිය කරපන පාප් ව උත්ක. එමනැතු ෝකයායන රල්ට ගියොත් නම්මගේ රත්තරම්පින් ගත් එක කරන්න බෑ. ඉළඟට තමන්ගේ හිතට කාම සිතිවිල්ලක් කාබුත්. පිතුළ හිතට තර මේවන කාම සිතවිලි ව්‍යපාද සිතවිලි හිංසා සිතවිලි ඒනවන නිතර නිතර එක යම්යම් අකුසල් ධරමයක් කියයන උපන් උප්න්නේ අකසලේ දම්න්නේේ. උපන් නූපන්ැ උපන් අකුසල් නූපන් කුසල් මෙ පති ඔබට නිතරම තියන පලිබෝධ. හදීසිවත් කාම සිතවිල්ලක්න මොද කරන්නවා. ඔන්න කාම සිතුවිල්ලක් කියෙන මොකටට කැමත්තක්න ගෙදර ඉන්න ගමන් අයිසින් කේක්කඇල්ලක් කණ්ඩ හිතෙනවා ද දැ හිතුන මොකරන්න ත සල්ි තිබ. දුවගෙන ගිල්ල මේට කවලෙක්කන් එනවාන්නේේ එහෙම බැෑ අපි දැනගන්න ඕනේ මේ කාම සසිතවිල්ලක් ඇතිවුණේය. මේ කාම සිතවිල්ල පෝෂණය කරනවාද මම්ම මේකින් එක්කම්මයට බරවිෙනවාද න්න හිතට කියන්න ඕනේ දෙන්න නන්න. අන්න ඒකට කියනවා. උපන් කාම විතර්කය නාදිවාසේති ඉවසන්නේ නේ මොකක් කරන්න ඇැත්ද. ඉවසන්නේ නෑපින් වන්නේ නාදිවාසේති ඔයි පින්ගුත්තුට දැන්. සල්සිි ල්ල කාම ඉවසන්නේ නැද හොඳට තුරුල් කරගන්නවාද. අනේ එ කාලිකින් බලංහිටයේ කිය ලනේ එහම තුරුල් කරගන්නවා. භෙක්ෂුව එහෙමන නාදිවාසේති මේ ඉවසන්නිනේ තියන් ඉන්දින පජාහති අතාහරිනවා පහන සඥාව කතමාචානන්ද පහන සඥ ගද උපන්න වූ කාම විතර්ක නාදිවාසේති පජාහති විනෝදේති භ්‍යන්තිකරෝති අනභාවන් ගමේති තටහන්ුමටික වචන පහයි. නාධවාසේති ඉවසන්නේ න පජහති අත හරලාලා දෙවපිය තුල ගෙදර න්නව සහරම්මල ඉන්නවා දැ ම මේ බනිිකහ න්න අදරෑ ගීල අදරෑ තීරණයක් ගන්නවා මං අද නාටි බලන්න ඉඩක කියලා එල කුස්්ියට කියීලා ගෙදරටේ ටි බල ලවා ම ලපනවා. අම්මට නාටි බ්ද හැනකොට මොකද වෙන්නේ එනවද එව නවද දෙකම් පිද පැනිිමුට්ටියට ඇදන ඇම්බලයෝ වගේ මේ මෙැවිල් එක්කු අද විතරක් බලනවා. නැත්තම් බලන්න ෑ කියල හොරාට කන්නාඩීම් බලගඉන්න. කට් නස්සෙම් බලංගඉන්නවා. මේවායිට ඇත්ත බලන්න නෑ කලලා ගිල් අර ගෙදර තිය කන්නආඩියක් අයිටව එක පේන නිසා පරිවර්තනය වෙලා ඒකෙන් හරි ොරාට බලන්ගන්න අහං ඉන්න ඔයි පින්ගසුන්ල එක ඔපිමිතලෙක අතාරනවාද හිතේ තියන් ඉන්නවද. හිතේ තියන් ඉන්නන භික්ෂන් වහන්සේලා පිි ඉස්සර පින්ඩ පාතයදී.

උපන් කාම සිතිවිල්ල උපන්ට එනම දුරුරල හිල තිබ කෝමද නිග්‍රහ කරල තිබ්බා මේ කාම සිතිවිල්ලක්කේ ස්වාමීනී මගේ සිට කාමයෙන් දැවයි මාකුමක් කල යුතුද ආනන්ද වාමීනාාසක වෙලාව කාහන පුංච සාමනේර. ඉතින් මෙන්න මේ වගේ නාදිවාසේති ඉවසන් නැතුව පජහති අතහැරල දැම්මොත් හරියට විනෝදේති දුර කර දදාණඩු. ත න කල්ල න තරෙක්ගු දස් පත න වාමීන මගේ හිතට මෙන්න මේ ජාති කාම සැෙවිලියන මට මේ නාටීම් බෙක් වේරෙන්න්නබ ම මේ මද්‍රවෙන් බේරෙන්න්න බැ මට මේ අවල් ැෙින් බේරෙන්න්නෙබ මකෝොම මේ දුරන්න දමත නොට පදේ ඒක නොයිවසලා පජාති අතහැරලා විනෝදෝති දුරු කරලදාලා අවසානෙද අනභාවන්ගමේති. අභාාවේටම පත් කරන්න පුළුවන්කම ලැබුණුත් ද්‍යනෙක් පො ගන්න පුළුවන් ැර. ඇයිදන් තමන්ගේ භාවනාවට කරදරයක් තියෙනවාද. හිතන් තමන්ට කිසි කාම සිතිවිල්ලක් නැත්ත ්‍යපාද සිටවිල්ලක් ඔයගේම තරක්කාප වෙලාක එක හුතල් කරකර හිටපංක මැල හොල්නක් හර ල්ල මම මේකෙන් පලිගන්නව කල ඉන්නව අනේතින් ව නිත්‍ය ධර්මතා පිියොක්කම මැරෙන් ින්න ය කියල එක වසන්න නැතු එක අතැර දා හරිහරි. ම හලක දවල්ෙමි අපිටි ඔක්කම මනුෂ්‍යයන කෙෙන අතර දාන කිය කියී දෙන දන සමමාරු අතරල දානවා හැබ අවථාවක් ාපුකමන් හොරට හරි පලිගන්න අඩුම ස්ෝලි ම තමන්ගේ ප තාට කැමි න ති ෙ ෙස්සක් තිබ දෙ කර රලන ගේ ාල වැඩ කරන්න පිගන්න අපේිස කාරකක් තිබ්බොත් ඒ හුරනවා ගල්වලින් වහලට ගල්ගහල බලනවා වැට ඉන්න කඩල බලනවා අර මනුස්්‍යයාට ගන්න බැරිනම් ඒ නුස්්‍යයාගේ හරකික් අපේවතටාව කියලා හිතන්නු මොකක් කරනවා. අර මනුස්්‍යයගේ තරහා යවන්නත හර කඩිඒවගේ බාල වැඩික්තම මනිස්ුගාවතය ඉතින් කොහිද මේ ව්‍යාපාද සිතවිල නඒද නාදවාසති පජාති කෙලෙක් දන්නෙම දන්න අද නාධවාසීත පජාති කල එක දන්නෙමනේ දන්නෙමන ඕක තමයි ඇත්. අවිහිංසා වංසාසිතු විල ටි දු කරන්න ඕන කතාව කාටකාටරි හිංසා කරනය වන එරිසියාකංවලින් කොහොකකංවලින් නරක ගතිගුණුවලින් අපිට වැඩක්නේ අපි තියෙනවා කරන්න දෙයක් අපි තියෙනවා භාවනාව අපට තියෙනවා නිමිත්තක් වර්ධන කරන්න අප තිය උගා නිමිත්තක් උපදවාගගේ අපට තියන පටිබග නිිත්ක් උපදවාග උපදවා ගත්තු පටිාග මිත් රැගන්නි තිය ඒ පටිබාග නිි ර්පනා ප්‍රා් කරගන්න අපි යන බලන්නක මේ විවේ මිනිස්ු විද නෑ. ති බම මේ කියනකොට හිතෙ නැත්ද. ඇත්තරම හිතෙන් ඇද මේක කරන්න පුළුවන් කියය. හැබැයි ඒත් එක්ක මිතෙන් නද දෙේනගේ ගී ගෙදරිනම් කොද මේ කරන්න කිය. ගී ගෙදරරිදම් මේක කරන්න පුළුවන්ද බැරිද. හැබැයි ලේසිී ධමාරුයිද. අන්නේ එකක් ගී ගෙදරැවිල්ල හරි කරදරයි සම්බාධ සහිතයි සම්බාධෝයන් ගරාවාසු. අබ්බෝකාස පබජ්චා පැවිද කියන්න පිව හන්සේෝවා. කරදරනය ආරන්ිකට ගහම දැන්නන් අපි ඉන්න දෙන්නෙත්ත. එ අපි මේ කැලෑකට කොයිටර හම කෙයයින තිහිහරගයක්ක් හදලා මොකක් කරනවද. සිින්දුවක් කරිදාන. ආෙන් දාගෙන මිනිස්සු සංකරයි ඒහමයිකර ඉති අපිට යටටවල පැල දාල න්නත්ි ගෙල්ලල් ලැවිල්ල න්නද. අපි කැෑකට ගේ මිනිස්ු දැනගන්න පෑ ම ග්‍රේඩියක සද්‍ය ු කර බාව කර හමුර ඉන්නවාක්. ඒ මුළු ගමටමච්චර ලික් ඉන්න කලෑවල්වලට ගිල් හහිටියමිනිසුන්ටසා කොමන්සෙන් සාම කැන දැනීමනේ සාමන මනුක් දැනන්නේ තරෙන්ඩෝන්ඒ ැනීම් තේරීමම් නැතිවෙනකොට මේ ප්‍රශ්නයන පුුව ඉතිං ආරන්්‍ය වත් මේකටික අමාරු යද වෙනකොට තෙෝපග තුළ ගැන කවර කතාද හැබැයි උත්සාහ කලොත් දවස්ට උදේ උදේ හතට හතරට නැකටලා පහට පහට නැකටලා රෑට නින්දට නින්දටලින් මෙන්න මේ කසිීන වඩ ගත්තො. පි ට නි ිත්තු ප දගන්න පුළුව ම කියනවට උත්සා කරල බල. පති මේක හරි සනීපයි හරි සුවයි මෙකාසි සුන්දරයි හයට මං පමාවකින් කියන්න ාග්‍යතුන් වහන්සේම සාමාන්‍ය පල සූත්‍රීදී කියෙති නපමාම ටිකක් දාඩිය වෙලාවක ගානට නිවිච්ච සීතල වතුරකට බහින්න පුළුවන්ම ලැබුණු සනීපයි ද නැද්ද සම්පූර්ණ මුළු කයම මෙම දාග නින්න අවස්ථාව ලැබුණු ීපය කොහිට දැෙන සීපයාද කනටද ඇහැටද කයටද සරීරයටද හිතටද කොටද හැම තැනටමනේ කායටට හිතටම ගැන මුලු සරීරයම පෙන්ෙව්වා වගේන. හොඳ සීතල වෙලාවක රස්නය වතුරකේ වගේ පොට් ක්න්න තිබ් ඇ දැම ීතල වෙලාක හොට් පෝටස් මේ රස්නය වතුර ටිකින් ආල බල ඒකර මුළු කයම මුළු කයටටම එකවර දැනෙන සනීපය ී අරපන අප්‍රාප්ත වෙනකොටත් අන්නේ වගේ ක අය අවල් ැනට දැනවා කියලන ට කෑම කැවුත් දිවට විතර හැට ැන නෑන. ීව බැලවුත් හැට කනටයි විතරන්නේ. කවුරරි අතගෑවුත් කයට විතර. එය දකිදිය හැට විතරයි. එයාගේ කටාට කනට විතරයි. අර්පනා මට්ටමකදී මේ ඉන්ද්‍රීවලින් ලබන්න ම තුච්ච සතුටක් නෙමේ මොනතුට තුච්ච සතුරටක්නේ සුූ ගොඩ වල්ලක් ලබන සතුටක් න. හුව එක් ාඩියෙක් ඇති ධාඩිය එක්කේ ජීවත්වෙලා ලැබන සතුරක් නෙවෙයි. කලාදුර හට බගදුත්ක් ලබන සතුරක් නෙේ අසූචි මළමුත්‍රත් එක් ලබ සතුටක් න මේ චත් සතුටක් නෙ සුක සහගත සතුටක්. සනීප සතුටක් අන්න ඒකයි ඒකටිකිවවේ පීති සුක එකක්ගතා කියලා. බුදුරජාණන් වහන්සේ සබ්බේ සංකාරා දුක්කා කියලා. සුකයි කියලා දේශනා කරපු තැනක් වෙත් නම්. එ සුකයි කියලා දේශනා කරපු එකම තැන තමයි පළවෙනි දෘතිය තෘතිීය චතුරොත පංචමාදයේ දෙහානු පදවාගත්තු කෙනෙක්ට හිත හරියට මහත් කරගත්තු කඩුවක් වගේ. ප්‍රතමන් ්‍යානින් විදර්ශනා කරන්නත් පොළුව. සමාධය මූලික වෙලා කරන විදර්ශනාවපිඳ. තාම ප්‍රබලයි එතාම වේගවත් හරිම ලේසි අමාරනය ඉත්මට මංකර පක් ද නුවන් වලට අන්නත් පොළුවවා. සසාමාදී නැතුව කරන විදර්ශනාවට කියන සෂ්ක විදර්ශනාව කියලා. ුක දර්ශාව තරමක් අමාරුයි තරමක් වියලී තරමක් කටුකයි. ඉගෙනගත යුතු ධර්ම බොහොමයි නමුත් සමාදී වඩන්න උපකාරයේ නැති. සමාදී වඩන් අවකාශයෙන් නැති, සමාදී වඩන්න පරිසරයක් සකස් වෙලා නැති ගිහිපංවතුල්ට සුෂ්ක විදර්ශක භාවනාව සුෂ්ක විදර්ශනාවඉතාම වැදග. හරීමම වටිනෝ තේර ොදමන්මී කියනෙන.ම ෂක විර්නාව තාමටින. ස ප පි ුතුරටති කාලේ තේනවන මම්ම ර්ම පරියාය ෝකයට තුර කරන්නයි මේ තාව දේශනා කලේ මොකද නැත්තම්ව වෙෙහිල යනවනි.න සමාධිභාවනාව වෙහිලගියොත් පරාදේ එනනි සොප පින් ුතුලලා ඔයිප පින්ුතුරලට සුදුස භාවනක් තෝරගෙන දැමම් පිටකසින විතරයි කිව. ලෝහිත කසිනය ගන්න කොරතු. ඒකත් පුප්පම්මි වත්තම්ි වන්න ධාතුයාව.කැන වරන්නවල ඉදිින්න තුළ අරපාටමල් යයි වදමල් වගේකක් දැකලොප දින්නක් පුළුව. අරක කහපාට වස්ත්‍ර දැකලා වගේ මේ රතු පට වස්ත්‍ර දෙකල. නිත් දාතාදියත් එහෙමයි පටවිආධියත් පින්ගත්දී හෙමයි පටවි සං්ඥාව සසරය වඩ නැත්තම් මෙවර පටවි සඥාවක් අපි ගන්න ඕනිේ හැබයි තකතියා ගන්න නේ පටවි ස්ඥා ගද්දී පටවයේ පින්ගත්දී කාපාට සංඥාවක්කා එතකොට පටවිකසිනය නෙමයි වැඩින්. එතකොට ඒක පටවිකසනය දුර කළ යුතු පලිබෝධයක්. පටවිකසිනය ගදදි වර්ණ හෝ නෙමිත්ත ෝ ලක්ෂණය හෝ ලක්ෂණවරණ වශයෙන් මනසිකාරය කළ යුතු නැහැ පටව වශයෙන්තම මනිසිකාරය කළ යුත්තු. වර්ණ පීතකසිනේ වඩනකොට පීතං පීතකං පීතකං ලෝහිතකං ලෝහිතකං ෝහිතකං කියල වඩනවාමිසක්. ලෝහිත කසිනය වනක්්දි. එතකට ඒකට විද ගල්ල මුල්ද ඒව හොයන්න හොද. මේවට කර්මස්ථානාචාර්වරයක් ඉඳීම හරීම වැදගත් තේරනවන දුරුවක් ෝ නි කියල මොකද මේ අගලෙන් අග හදාග්ඩ නේ වනි කසිනේ හදලා ගරුවරේක්ගෙන් ගහගන්න එක හොඳයිත කිය ඒක තියාගන්න ඕනි දුර ගුරුවරක් ගාට කියිල දැනගන්න මේ එක හොඳයිද ස්වාබේණ. ඊළඟට ඒක ඉරියව් ගරුවරේක්ගාවන් දැනගන්න මේක හොඳයිද ස්වාමීනි ඊළඟට ඒක ඩකුට ඇතිනි උගානිමිත් ගුරුවරේක්ගාවන් පරික් කරගන්න සතියකට වතාවක්ස්වාමී මම් දැ මෙතැනහින්නේ දැම්මම් මෙතනන්නේ දැම්මම්මොද කර ඊළඟට ඒක එන්න පටිබාගනිමිත්ත ඒ පරරික්ෂ කරන්නටගන්න පටිබාග මිත්ත නැත නැති ්‍යප චාරවාදය නිසා ඒ කරපනා ප්‍රාප්ත වෙන අවස්ථාව ගුරුවරේගින් දැන. මං මේ කියන විදිට මේවා වැඩුවොත් වර්ධනය කොත්. ඔබට මේ ජීවිත ඔත්තර මනුෂ ධර්මයක් ලබපු කෙනෙක් බාට පත්න පුළුවන් පැදිලිවන්ගේ පැහැත් දිලිවමු පුළුවන් දැම්මට කියන්න මේ ලෝක දාන ලාබීන් ඉවාද නැද. ඇයි ඕක වැඩුවත් ධ්‍යනලලාබීින් බිහිවෙන්න ඇද. බි වෙනෝ ධයානවඩන භික්ෂණ හන්සලාල ඉන්නවා දෙදිහානවඩන රිෂිවරුත්ති. එනිසා නෑ නෑකෙ අතහරනෝට වඩා ඒ මනුක්්‍යන්ට බන්න ලුවන් එකක් හැබැයි ලක්ෂයක් උත්සාහ කළත් එක්නටයිම අවස්ථාව ලැබෙන්නේ. හේතුව. අනිත් අයට බෑමේ භාව කටි නව කර එට භාවනාවත් දිගටම රදෝගෙනන්න බැෑකලන්ට වැඩවැඩි ප්‍රශන වැඩීට අක්ගලා අමතක කර දාන ෙදර ලගයක්ක් වුණ බාවතරල දාන ගෙදර කදන්න නතිවන භාව තර දන හම ැයි සමහරම ුේත වස්තු වලට වන වන්නේ. එකන අපො හට දුරගමනක් කන්න තිනෙන එනි අද භාවනා කරන්න බෑ ඔන්න යන්න තියන කිය බවන කර ල්ට දුරගම ගිල්ලාවා. ආවිතරයි මහන්සේ සතියක් වෙතර රෙස්ට කරන්නන එක යිස් කර ඒවගේ කුසේතවස්තු අටකුත් යනවා අෂ්ට කුසේ තවස්තු කියලා ඒවත් දැනග්ඩ මතකතියාගන්න මේ උද්ගානිිමවිත්ත කියන එක ගද්දිිම මේකත් කියන්න මේ වැඩිය ඇ වේස කරවන්න එපා එතකට ඒකර එන්නේන්නේ අනිත්ක මලානිකව නිකක්දැ මේම ලොකූ කරගෙන බලඟ ඉන්නත් එපා මේම පොඩි කරගෙන බ සහරු මෙහෙම ලගඉන්නවා ඒ මුණ හම වෙන්නේ කොසීත පක්ෂයට ය. දක්ෂ කියල නිමක්වාගේක්ුණන දෙන්න පුුව නිසායිතින් මති හ ධර්දශ කන්න වෙලාවක් නැහැ ඔයිපෙන් තුල මේක වඩන්න පටන්ගන්න කරමස්ථා චාර වරේකැුරේ යිපි තුලට නැත නවත මේවා විසඳගන්න අවස්ථාව ලැබයි එහෙම අවස්ථාවක ඔබටත් මේ උතුම් උත්තර මු්‍ය ගුණ ධර්ම ස්පර්ශ කිරීමට අවශ්‍ය කරන ශක්තිය දහිරේ වාසනාව අවස්ථාව ලැබේවා මේ කුසල් ඒට පාරමි වේවාර්ථ දෙවියන් පින්ගන මෝදන් කරමු

උ්යන්තන් අනුපෝධිත්වා චිරංරක්කන්තු මංපරන්ති හැම දෙනෙක්ටම සම්මා සම්බුදුසර රාකක්හයෝ නිප්පානන්